ආයුබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. අද සිකුරාදා දවසේ වාඩි වුණා සඳුදාට ඕගොල්ලන්ට upload කරන video එක record කරන්න. ගොඩක් අය comment කළා අහලා තිබ්බා diaper සම්බන්ධයෙන් කරුණු කීපයක්. ඉතින් ඒ නිසාම විශේෂයෙන් මම හිතුවා මේ series එක නම් දැන් පටන් ගන්න එක හොඳයි කියලා. මේකෙත් අපි මාතෘකාව කීපයක් කතා කරන්න යනවා මම randomly videos upload කරන්නම්. මේ මම හිතනවා ඔයගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්නවලට මේ වීඩියෝ එකෙන් උත්තර බහුතරයක් හම්බු වෙයි. එහෙම උත්තර හම්බුනේ නැති වුණොත් කමෙන්ට් කරන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී ඒවට ඔයගලන්ට උත්තර දෙන්නම්. අද මම මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන සමහර තොරතුරු මම අරගත්තේ Velona Cuddles ලගේ Instagram official page එකේ. ඒගොල්ලන්ගේ stories වල තියෙනවා අපිට tips and hacks ඒ වගේ දේවල් ෂෙයා කරන්න. ඉතින් එතනිනුත් මම තොරතුරු අරගත්තා. මොකද ඔයගලන්ට නිවැරදිව තොරතුරක් දෙන්න ඕන නිසා සහ මේ පෞද්ගලිකව ඉතින් දැන් අවුරුදු 3-4ක් තිස්සේ ඉඳන් මම පෞද්ගලිකව මගේ බබාලට ඩයිපර්ස් පාවිච්චි කරන නිසා ඉතින් ඒ දේවල් වලින් ලැබුණ දැනුමත් එක්ක තමයි අද මේ තොරතුරු මම ඔයගලන්ට අරගෙන එන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද මේ ජෙනරල් ইনফরমේෂන් වලට පස්සේ මම පෞද්ගලිකව මම පාවිච්චි කරන්නේ මොන ඩයිපර්ස්ද පැය කීයක් වගේ බබාට අන්දලා තියෙනවද ওই වගේ කරුණු ටිකකුත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු ඩයිපර් එක හොඳට ෆිට් වෙනවා නම් බබාට ඒක කොහොමද අපි දැනගන්නේ? ඒ කියන්නේ how to recognize whether your diaper fits your baby perfectly. හදත් නැති, හිරත් නැති, ලොකුත් නැති ඩයිපර් එකක් හරියට බබාට ඇඳුවහම කොයි විදියටද තියෙන්න ඕනේ. එතකොට කාරණාවල් ටිකක් තියෙනවා උගල බලන්න ඕනේ. දැන් මම මේ කතා කරන්නේ ටේප් ඩයිපර්ස් ගැන. හොඳද අපි මොකද newborn ඉඳන් සාමාන්‍යයෙන් සයිස් මීඩියම් වගේ යනකම් අපි බබාලට අඳන්නේ ටේප් ඩයිපර් එකක්. ඒ කියන්නේ දෙපැත්තේ ටේප් එකක් තියෙනවා. ඒක මෙහෙම ගලවලා අරගෙන උඩට අඳන්න. එතකොට මේ ටේප් ඩයිපර් එක අපි පාවිච්චි කරන්නේ ඉතින් බබා පුංචීනේ ආව අපිට හිටවගෙන පෑන්ට් එකක් අඳනවා වගේ ඇඳුම් අඳන්න බැහැනේ. ඒ නිසා තමයි ටේප් ඩයිපර්ස් කියන ඒවා වැඩිපුරම සුදුසු වෙන්නේ නිව් බෝන් සයිස් එකේ ඉඳලා සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනකම් බබාලට අඳන්න. මේ ටේප් ඩයිපර් එකේ ඒ ටේප් දෙක හොඳට සිමෙට්‍රිකලි මම මෙතන ඉමේජස් දාන්නම්. මොකද මට මොඩල් එකක් විදිහට මගේ බබාව පාවිච්චි කරලා මම කැමති නැහැ එහෙම දේවල් කරන්න. මේ මොකද ඉතින් එයා තාම පුංචි දරුවෙක්නේ. ඉතින් ඒ නිසා ඉතින් මම පුළුවන් තරම් ඉමේජස් දාලා ඔයගලන්ට මෙතන එක්ස්ප්ලেইন කරන්න බලන්න. ඒ ටේප් ඩයිපර් එකේ ටේප්ස් හොඳට සිමෙට්‍රිකලි ඒ කියන්නේ සමාන්තරව ඒ අලවන කොටසට ඇලවෙන්න ඕනේ. එහෙම නැතුව උඩට ගිහින් ඇද වෙලා එක පහතට ඇවිල්ලා වැඩිපුර තද කරලා එහෙම අඳන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට ඩයිපර් එක ඒ සයිස් එක බබාට ෆිට් වෙනවා නම්. ඊළඟ එක තමයි මේ ඩයිපර් එක ඇඳුවහම මේ ටේප් එක එතන ඇවිල්ලා රැඳෙන්න ඕනේ මේගොල්ලන්ගේ බෙලි බටන් එකට පල්ලෙහායි. නැත්නම් බෙලි බටන් එක සම්පූර්ණයෙන් වැහෙන්න උඩට ඉස්සෙලා තියනවා කියන්නේ ඒ කියන්නේ ඒක සයිස් එක ලොකුයි. එහෙම වුණහම තමයි ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ. එතකොට වේස්ට් ලයින් එක එතන ස්නග් වෙන්න ඕනේ හරියටම බෙලි බටන් එකට පොඩ්ඩක් පල්ලෙහායි. ඊළඟ එක තමයි දැන් උගල දන්නවනේ ඩයිපර් එකක තියනවා කියලා ලෙග් කෆ්ස්. ඒ කියන්නේ රැලි රැලි වගේ තියෙන්නේ කොටස. ඒ ටික හොඳට නීට්ලි බබාගේ තයි එක දෙපැත්තෙන් හොඳට රවුමට ලස්සනට තියෙන්න ඕනේ. මේක ගොඩක් ඒ කියන්නේ අපි හිතමු තද වුණොත් ඔයාට තේරෙයි අර ඒක නිකන් එකට ගුලි වෙලා සමහර තැන් වලින් එකට ගුලි වෙලා වගේ රැඳෙනවා. ඒක එහෙම වෙන්නේ නැතුව හොඳට ලස්සනට ඒ ලෙග් කෆ් එක හොඳ ලස්සනට පිහිටලා තියෙනවා නම් ඒ කියන්නේ ඩයිපර් එක බබාට හොඳට ෆිට් වෙලා තියෙනවා. පොඩි ටිප් එකක් මං ෂෙයා කරන්නම්. සාමාන්‍යයෙන් ඇඳුවට පස්සේ අපිට මේක හිරද නැද්ද කියලා බලන්න එක ක්‍රමයක් තමයි. ඔයාගේ මේ ඇඟිලි දෙක පොයින්ටි ෆින්ගර් එක යූස් කරලා ඒ ලෙග් කෆ්ස් අතරින් හොඳට ඇඟිලි දෙක යවන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳ සයින් එකක් මේ ඩයිපර් එක බබාට හොඳට ෆිට් වෙලා තියෙනවා කියලා දැනගන්න. මේ විදිහට එහෙම ඇඟිලි දෙක ඒ ලෙග් කෆ්ස් වලින් යමන එකෙන් තව දෙයක් වෙන්නේ අර ඇතුල්ට ටක් වෙලා තිබ්බොත් ඒ රැලි ටික ඔයාට හදන්නත් පුළුවන්. මොකද මෙහෙම ඇතුල්ට ටක් වෙලා තිබ්බොත් ඒකෙන් වෙන්නේ ලීක් වෙන එක. ඉතින් ඕක තමයි
ගොඩක් වෙලාවට අම්මලා කියන්නේ අයියෝ ඩයිපර් එක හරිය නැහැ මේ ලීක් වෙනවානේ කියලා. ඇත්තටම මේකේ ප්‍රශ්න තමයි මේ ලෙග් කෆ් එක හරියට හොඳට එළියට අරිලා නැතුව ඒක ඇතුළට නැවිලා තියෙනකොට තමයි මේ ලීක්ස් වෙන්නේ. හරි. එතකොට ඒ මම කිව්වේ කොහොමද ඩයිපර් එකක් බබාට හොඳට ෆිට්ද කියලා කන්ෆර්ම් කරගන්න. ඊළඟට අපිට එන ප්‍රශ්න තමයි සයිස් අප් කරන්නේ කොයි කාලෙදිද? ඒ කියන්නේ බබාගේ දැන් අඳින ඩයිපර් එක සයිස් මදිද කොහොමද කියලා දැනගෙන ඒක සයිස් අප් කරන්නේ කොයි විදියට? ප්‍රධානම දේ තමයි විශේෂයෙන් කක්ක දානකොට ලීක්ස් එනවනම් බ්ලෝ අවුට්ස් එනවනම් ඒ කියන්නේ එළියට වැක්කිරෙනවා එහෙම වගේ වෙනවනම් සාමාන්‍යයෙන් අලුත් ඉපදුන බබාලාගේ මාස ඔය 3-4 වගේ වෙනකම්ම එහෙම බ්ලෝ අවුට් එන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ එක වතාවක් දෙපාරක් බ්ලෝ අවුට් එකක් ආවා කියලා ඩයිපර් එකේ සයිස් එක මාරු කරන්න කියන එක නෙමෙයි. මේක නිතරම වෙනවනම් ඒ කියන්නේ ඒක සයිස් අප් කරන්න ඕනේ. ඒ වේට් එක මදි. ඒක දරන වේට් එක මදි නිසා තමයි එහෙම වෙන්නේ. ඊළඟ එක තමයි බබා ඔයාගේ බබාගේ බර මට්ටම. අර අපි කියනවනේ මේ දැන් සාමාන්‍ය ඩයිපර්ස් වල සයිසස් තියෙනවානේ මෙච්චර කිලෝ ගානක් කියලා. මේ රේන්ජ් එකේ උඩ මට්ටමේ නම් දැන් හිතන්න ඔයාගේ බබාගේ බර කිලෝ 5800යි. ග්‍රෑම් 800යි. එතකොට එයා කිලෝ 6ට කිට්ටුයි. එයා තාම අඳින්නේ සයිස් ස්මෝල්. හැබැයි අපි දන්නවා සයිස් මීඩියම් එක පටන් ගන්නෙ 6 කිලෝස් to 11 කිලෝස්. ඒ කියන්නේ ඔයාගේ බබා ඉන්නේ අපර් ලිමිට් එකේ. සයිස් අප් කරන්න ඕන. අන්න එතකොට ඔයාට පුළුවන් බබාට ඊළඟට තියෙන සයිස් එක තෝරගන්න අන්දන්න. ඊළඟ කොමන් ඉෂුව එක තමයි ඔයාට දැනට අන්දන ඩයිපර් එකේ ටේප්ස් දෙක. අර මම කිව්වා වගේ සිමෙට්‍රිකලි හොඳට කෙලින් සමාන්තරව එකතු කරන්න බැරි නම් පොඩ්ඩක් යන්තම් අලව ගන්න පුළුවන්. එක්ක ඇද වෙනවා නම් එක්ක අලවන්න බැරි නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සයිස් අප් කරන්න ඕනේ ඩයිපර් එක. ඊළඟ දේ තමයි ඩයිපර් එක ගැලෙව්වහම බබාගේ බඩේ, ඉන වටේ, එහෙම නැත්නම් thighs වල ඩයිපර් එකේ red marks තියෙනවා නම් ඒ කියන්නේ ඩයිපර් එක බබාට හිරයි. ඉතින් ඒ හින්දා සයිස් අප් කරන්න කාලේ හරි. මෙතනදී මම ඔයගලන්ට පුංචි ටිප් එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් උඹලා හිතන්නකො දැන් සයිස් ස්මෝල් තමයි ඔයා බබාට අඳින්නේ දවල් වරුවට. රෑට ඔයාට පුළුවන් සයිස් මීඩියම් එකක් බබාට අඳින්න. හේතුව රාත්‍රි කාලේට බබාලා ඉතින් ටිකක් වැඩිපුර පෑය ගානක් නිදියනවනේ. එතකොට ඕවර්නයිට් ඩයිපර් එකක් ඔයාගාව නැත්නම් ඒ කියන්නේ ලොง අවර්ස් ඩයිපර් එකක් ඔයාගාව නැත්නම් සයිස් මීඩියම් වර්ගය කියන්නේ රෙගියුලර් ඔයාගේ බබා අඳින සයිස් එකට වඩා එක සයිස් එකක් වැඩියෙන් අරගෙන ඒක ඔයාගේ බබාට අඳින්න පුළුවන් රෑට. එතකොට යා පැය ගානක් නිදා ගන්නකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට වේට් එක වැඩි නේ. එතකොට යූරින් සාමාන්‍යයෙන් රෑට වැඩිපුර ටිකක් පාස් වෙනවා. ඒ හින්දා ඒක පුංචි ටිප් එකක්. ඔයාට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක තමයි පරණ ඩයිපර් එක ගලවලා අලුත් ඩයිපර් එකක් අඳින්නේ කොයි අවස්ථාවේදීද කියන එක. සාමාන්‍යයෙන් පළවෙනිම දේ තමයි ඔයගොල්ලෝ වෙලෝන කඩල්ස් වල නෝට් කරලා තියෙයි ඒගොල්ලන්ගේ තියෙනවා වෝටර් ලයින් එකක්. මේක කහ පාටයි. මේක නිල් පාට වුණාම ඒ කියන්නේ දැන් ලික්විඩ් එක පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ ඩයිපර් එක මාරු කරන්න ඕනේ. සමහර වෙලාවට හිතන්න බබෙක් නිදාගන්නේ බඩ යටට තියාගෙන නම් එතකොට යාගේ චූ ටික පිරෙන්නේ ඩයිපර් එකේ ඉස්සරහ හරියට. එහෙම වුණාම ඉස්සරහ ටික විතරක් හොඳට තද නිල් පාට වෙලා තව පිටිපස්සේ කහ පාටට තියෙනවා කියලා හිතන්නකෝ. හැබැයි ඔයා අනිවාර්යෙන් ඩයිපර් එක මාරු කරන්න ඕනේ. ටිප් එක තමයි ඒ ෆ්‍රන්ට් පෝෂන් එක ඉස්සරහ තියෙන කොටස නිල් වෙලා නම් අනිවාර්යෙන්ම ඩයිපර් එක ගලවන්න ඕනේ. මොකද ඒ කියන්නේ එතන ඉතින් නැත්තම් යූරින් එතන ගෑවෙනවනේ. මේ හින්දා ඒක බබාට හොඳ නැහැ. හරි. ඉතින් සම්පූර්ණයෙන්ම නිල් වෙනකම්ම ඉන්න ඕනේ කියලා නියමයක් නැහැ. මිඩල් පෝෂන් එක ෆ්‍රන්ට් පෝෂන් එක නිල් පාට වෙලා නම් ගලවලා අයින් කරන්න ඕනේ. සමහර ඩයිපර්ස් වල මෙහෙම ඉන්ඩිකේෂන් ලයින් එකක් නැහැ. එතකොට කොහොමද කරන්නේ? එතකොට එළියට තෙත ගතිය දැනෙනවා සහ බ්ලෝට් වෙලා වගේ දැනෙනවා ඩයිපර් එක. ඉතින් සහ පැය අනිවාර්යෙන් පැය දෙකක් තුනක් ගත වුණාට පස්සේ කොහොමත් බබා යූරින් පාස් කරනවනේ. ඉතින් ඒ වගේ දෙමව්පියන්ට පුළුවන් චෙක් කරලා ඩයිපර් එක මාරු කරන්න. ඊළඟ එක තමයි කක්ක දැම්මම අනිවාර්යයෙන්ම ඉමීඩියට්ලි ඩයිපර් එක මාරු කරන්නම ඕනේ. ඔයාගේ බබාගේ ඩයිපර් එක බ්ලෝටඩ් වගේ පේනවනේ. ඒ කියන්නේ පිම්බිලා, පිරිලා වගේ පේනවනම් අනිවාර්යයෙන්ම
diaper එක ගලවන්න ඕනේ. මේ ඉහත කියපු කාරණාවල් හැම එකකදීම diaper එක මාරු කරන්න ඕනේ. ඔය කාරණාවල් ටික තමයි generally මට ඔයගොල්ලොත් එක කියන්න තියෙන්නේ. ඊට පස්සේ මම පෞද්ගලිකව ඔයගොල්ලන් එක බෙදා ගන්න කැමති කාරණාවල් කීපෙකුත් තියෙනවා. මම මෙතන පොඩි image එකක් ඔයගොල්ලන්ට දාන්නම්. මේකේ පෙන්වන්නේ සාමාන්‍යයෙන් diapers වල sizes කොයි විදියටද කියලා. අනිවාර්යයෙන්ම බර 90 තමයි size කරලා තියෙන්නේ. දැන් Pampers brand එකේ නම් ගොඩක් වෙලාවට බර 90 ඒගොල්ලන්ගේ තියෙනවා. size 3, size 4, size 2 එහෙම කියලා. ඉතින් මේක search කරලා බැලුවම ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ charts වෙනම තියෙනවා. ඒගොල්ලන්ගේ official sites වලට යන්න මම බොහෝ දුරට හැමදේම link කරනවා පල්ලෙහා description box එකේ. ඔයගලන්ට ගිහිලා බලන්න පුළුවන්. මේ සඳහන් කරන weight range එක බොහෝමයක් diapers වල එකම වගේ පොඩ්ඩක් ඉහට මෙහෙට වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි Velona Cuddles එකේ color coded system එකක් තියෙනවා. ඉතින් හරියම ලේසියෙන් අඳුන ගන්න තව පුංචි tip එකක් ඔයගලන්ට සමහරට මේ වේ වෙලා ඇති පෞද්ගලිකව. මම ෆේත් දැන් පාවිච්චි කරන්නේ Velona Cuddles easy pan එක size large. ඒක dark blue color pack එකක්. මේකෙම size large එකේ tape තියෙන එක තියෙනවා light blue color. ඉතින් ඕක මට ඉස්සර මට ඕක කියන මම මුලින්ම ගන්නකොට ඕක මට notice වුණා. මම එක දවසක් මේක තමයි කියලා හදිසියේ කීල්ස් එකට ගිය වෙලාවේ දාගෙන ගෙදර අරගෙන ආවා. අයියෝ කඩලා බලනකොට මේක tape එක. මට ඉතින් ආයේ කැඩුවානේ ඉතින් ගිහින් දෙන්නත් බෑ. කොහොමරි ඒක මන් දිගට මැන්දුවා. අනිත් එක large pack එකක් මං අරගත්තේ. කොහොමහරි ඒක නෝට් කරගන්න. ඒගොල්ලන්ගේ colors වෙනස් වෙනවා. light colors යන්නේ tape එක තියෙන එකට ටිකක් dark colors වලට යනකොට තියෙන්නේ pan type එකේ ඒවා. ඊළඟ දේ තමයි මම දැන් ඔයගලන්ට පොඩි tips එකක් දුන්නානේ size කරන size එක කොහොමද හරියටම දැනගන්නේ කොහොම කියලා. සමහර බබාලා චුට්ටක් chubbyනේ. සමහර බබාලා ටිකක් බෝලයි. අනිත් බබාලට වඩා ටිකක් chubby බෝල බබාලා ඉන්නවනේ. ඉතින් මෙහෙම බබාලට සමහර වෙලාවට weight එක 90 diaper එක ගත්තට මදි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඉතින් ටිකක් කුරු බූටි බෝල නිසා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ ටිකක් regular normal weight range එකේ ඉන්නේ නැතුව ඊට වඩා එකක් size up කරලා අරගන්න. මොකද නැත්නම් අර මං කිව්ව විදිහට ඒගොල්ලන්ට diaper එක හිර වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් Velona Cuddles ලාගේ මම දන්නේ නැහැ හරියටම අනිත් බ්‍රෑන්ඩ්ස් වලත් මේ ඔප්ෂන් එක ඩෙෆිනිට්ලි ඇති. නමුත් Velona Cuddles ලාගේ මම දන්නවා ඒගොල්ලන්ගේ වෙනම range එකක් තියෙනවා Looney Tunes කියලා. මේක ගොඩක් වෙලාවට සූටබල් මම අර කියපු වගේ curvier more chubby බබාලට සහ ඒ diaper එක තමයි ඒගොල්ලන්ගේ overnight diaper එකක් විදියට, ඒ කියන්නේ 12 hours long diaper එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් Looney Tunes කියන එක. ඉතින් ඒකත් ඔයගලන්ට මම මෙතන images දානවා සහ description box එකේ link එකක් දාන්න. ඊළඟට ඔයගලොත් එක්ක මම share කරන මගේ tip එක තමයි දැන් මම සාමාන්‍යයෙන් මම කියවන්නේ මුලින්ම tape and easy pans කියන වර්ග දෙක තියෙනවා කියලා. එතකොට tapes පාවිච්චි කරන්න මම කිව්වේ ගොඩක් වෙලාවට අවුරුද්දට අඩු බබාලට බොහෝමයක් වෙලාවට සුදුසු tape type. එතකොට මමත් newborn ඉඳන් size small size medium වෙනකම් පාවිච්චි කරන්නේ මේ tape type කියන එක. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට easy pant එකට move වෙන්නේ size large වෙනකොට. ඔන්න ඔයගලන්ට පුළුවන් easy pant එකට යන්න. මොකද ඒගොල්ලන්ට හිටගෙන කකුල දාලා අඳන්න පුළුවන්. මේ කණිත් එක අපි සාමාන්‍යයෙන් මේ වෛද්‍යවරුත් කියන දෙයක් තමයි මේ විදියට ඒගොල්ලන්ට හිටගෙන දෙයක් අඳන එක. ඒගොල්ලෝ කකුල උස්සලා අනිත් කකුල බැලන්ස් කරගෙන ඒකට කකුල දාලා අඳින එක ඒගොල්ලන්ගේ බැලන්සිං වලට ගොඩාක් උපකාරී වෙනවා, ප්‍රයෝජන වෙනවා. ඉතින් ඇඳුම් අඳනකොට ඒගොල්ලන්ට ওই බැලන්ස් එක ප්‍රැක්ටිස් කරන්න හොඳ අවස්ථාවක්. හොඳයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලොත් එක කියන්න තියෙන්නේ මම පෞද්ගලිකව මේ අවුරුදු 3 මාරටම මම පාවිච්චි කරලා තියෙන්නේ වැඩිපුරම බ්‍රෑන්ඩ්ස් දෙකයි. ඒතර මම පෞද්ගලිකව දන්න බ්‍රෑන්ඩ්ස් දෙක තමයි එකක් Velona Cuddles එක ලෝකල් බ්‍රෑන්ඩ් එකක්. ඊළඟට Drypers කියන බ්‍රෑන්ඩ් එක. මේක ඉම්පෝර්ටඩ් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් දෙකේ ඇත්තටම මට කිසිම ගැටලුවක් රෑෂස් ඇවිල්ලා එහෙම කිසිම ප්‍රශ්න වෙලා නැහැ. ලීක් වෙලා ඒ වගේ ප්‍රශ්න මට ඇති වෙලා නැහැ. ඉතින් ඒ හින්දා මට බය නැතුව ඔයගලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට අමතරව මම පාවිච්චි කරලා තියෙන බ්‍රෑන්ඩ් එක තමයි Huggies. දැන් මේවයි ඉන්ඩියන්, ඉංග්ලන්ඩ් ඔය වගේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒ මැනිෆැක්චර් කරන රට. ඉතින් මේවයි ප්‍රයිසස් වෙනස්. සාමාන්‍ය ඉන්ඩියන් දැන් Pampers වලත් එහෙමනේ. Pampers ඔරිජිනල් UK හරි USA හරි බ්‍රෑන්ඩ් එක ගොඩක් ගණන් වැඩි. ඉන්ඩියන් එක ගාන අඩුයි. ක්වොලිටි එක අඩුයි.
හගීස් වලත් එහෙමයි. හගීස් වලත් ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක ගාන වැඩි, ඉන්ඩියන් බ්‍රෑන්ඩ් එක ගාන අඩුයි. මම පාවිච්චි කරලා තියෙනවා UK ඔරිජිනල් හගීස්. සෑහෙන හොඳයි. මට ලොකු පැක් එකක් හම්බුණා ෆේත් හම්බුණාට පස්සේ යාව බලන්න ආපු මගේ කසින් කෙනෙක් මට ගෙනල්ලා දුන්නා. සෑහෙන හොඳයි. නමුත් ඉතින් ඕක හැමදාම ගන්න බැහැනේ, ෆෝඩ් කරන්නත් බැහැ. සහ ලෝකල් මාකට් එකේ ඔරිජිනල් UK බඩු හොයන්න අමාරුයි. ඉන්ඩියන් ප්‍රොඩක්ට් එක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට මම පාවිච්චි කරලා තියෙන්නේ වෙලෝනා කදල්ස්, ඩ්‍රයිපර්ස්, හගීස් කියන බ්‍රෑන්ඩ්ස් විතරයි. ඉතින් අනිත් බ්‍රෑන්ඩ්ස් ගැන මම දන්නේ නැහැ. ඕ පැම්පර්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒකත් ඉන්ඩියන් බ්‍රෑන්ඩ් එක. නමුත් පැම්පර්ස් බ්‍රෑන්ඩ් එකට මම ඉන්ඩියන් නිසා වෙන්න ඇති. ඒක ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක නම් ගොඩක් හොඳ ඇති. නමුත් ඉන්ඩියන් පැම්පර්ස් බ්‍රෑන්ඩ් එක මට ඇල්ලුවේ නෑ. ඒකට මම කැමති නැහැ. ඒකට මම කැමති නැති වෙන ප්‍රධානම හේතුව ෆේට් පොඩි රෑෂ් එකක් ආවා පැම්පර්ස් ඉන්ඩියන් බ්‍රෑන්ඩ් එක ඇඳුවට පස්සේ. ඉතින් ඒ හින්දා තමයි මම ඒක නැවැත්තුවේ. ඒක කියපු නිසා ඊළඟ ටිප් එක තමයි බබාගෙන් බබාට ඒගොල්ලන්ගේ හම වෙනස්. ඒගොල්ලන්ගේ සමහරුන්ගේ මොයිස්චර් ගතිය වැඩි, සමහරුන්ට තියෙන ඩ්‍රයි ස්කින්, සමහරුන්ට තියෙන ඔයිලි ස්කින් එකක් මේ ඇඩල්ට්ස්ලාගේ වගේම වැඩි හිටි අපේ වගේම ඒගොල්ලන්ගේ හමවල් වෙනස්. එතකොට සමහර වෙලාවට මේ මම කියපු බ්‍රෑන්ඩ් එක ඔයාගේ බබාට හරි නැති වෙන්න පුළුවන්, රෑෂස් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පාවිච්චි කරලා බලලා බබාට සුදුසු දේ තෝරගන්න. එතනදී ඔයාලට කරන්න පුළුවන් මුලින්ම අර ස්මෝල් පැක් එක ගන්න. ලොකු බල්ක් පැක් එක ගන්න නැතුව පුංචි අර හත් පීසස් හතරක් වගේ තියෙන ඒවා තියෙන්නේ, එහෙම එකක් ගන්න. සයිස් අප් කරනකොටත් එහෙම කරන්න. ගෙනල්ලා බලන්න පොඩි පැක් එකක් සයිස් අප් කරන්න හරිද කියලා. එතකොට ඔගලන්ට මුදල් අපතේ යන්නේ නැහැනේ. ඊට පස්සේ හරියනවා නම් බල්ක් එකක් අරගන්න පුළුවන්, ලාර්ජ් සයිස් පැක් එක. සමහර බ්‍රෑන්ඩ්ස් වල ඩයිපර්ස් තියෙනවා මේවා වූල් වගේ චුට්ටක් යනවා ගැලවි ගැලවි. ඉතින් ඔය සමහර ගොඩක් වෙලාවට මම දන්නවා සමහර තැන්වල තියෙනවා මේ, ඒ කියන්නේ අර තොගට ලොකුවට ගන්න පුළුවන් ගණන් අඩුයි, බ්‍රෑන්ඩ් එකක් නැහැ, අන්බ්‍රෑන්ඩඩ් ලූස් පැක් එකක එන්නේ. ওই වගේ සමහර ඒවා මම දන්නවා, මම දැකලා තියෙනවා සහ මම අහලා තියෙනවා අම්මලා පාවිච්චි කරනවා. ඉතින් පොඩ්ඩක් බලන්න මේවයි වූල් සමානට ගැලවෙනවා, මේ වැංගට ඇලෙන්න පුළුවන්. එක බබාලා අත එහෙම කටේ දානවා නම් ඕවා පැටලිලා අතට යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. සමහර ඩයිපර්ස් තියෙනවා පොඩ්ඩක් ඝනකමයි, ඒ කියන්නේ අතට ඇල්ලුවහම හරි ඝනකමයි. ඊට පස්සේ ඇඳුවම නිකන් පෙට්ටිය වගේ, අර හොඳට හැඩ වෙලා එහෙම ඇඳෙන්නේ. ඉතින් ඒවා ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මම මෙතන ඕගොල්ලන්ට දානවා සාමාන්‍යයෙන් දවසකට බබෙක්ට වයස 90 ඩයිපර්ස් කීයක් විතර යනවද කියලා මුල් අවුරුද්ද ඇතුළත. ඉතින් මේක බොහොම ඇවරේජ් නම්බර් එකක්. මේක වෙනස් වෙන්න පුළුවන් විවිධ හේතුන් මත. කාලගුණය නිසා වැස්ස දවසට බබාලා චූ දානවා වැඩි, සමහර දවස් තියෙනවා ඒගොල්ලෝ කක්ක දාන්නෙම නැහැ. ඉතින් එතකොට අඩුවෙන් ඩයිපර්ස් යයි. සමහර දවස් තියෙනවා 3-4 පාර චුට්ට චුට්ට කක්ක දානවා. එතකොට ඉතින් ඩයිපර්ස් වැඩිපුර යනවා. මේක ජෙනරල් ෂේ අඳනවා. ඉක්මනට වීඩියෝ එක මම ඉවර කරන්න. ඉතින් මේක ජෙනරල් ගයිඩ්ලයින් එකක්. නමුත් මේක මත ඉඳගෙන ඔයාට තීරණය කරන්න පුළුවන් මාසෙකට සාමාන්‍යයෙන් ඔයාට ඩයිපර්ස් කොච්චරක් අවශ්‍ය වෙනවද කියලා. මමත් මගේ බබාගේ, ඒ කියන්නේ මුල් මාස කීපේදී, මුල් මාසේ, ඒ කියන්නේ නිව් බෝන් 1 month, 2 months වගේ වෙනකොටත් මම කොහොමත් දවසට ඩයිපර්ස් 8-10ක් පාවිච්චි කරපු වෙලාවක් තිබ්බා. සහ මම ෆේත් වගේ නෙමේ, මම ෂේට ඉපදුන දවස් දෙවනි දවසේ ඉඳන්, ඒකෙන හොස්පිටල් එකෙන් ගෙදර එන දවසේ ඩයිපර් එක මුලින්ම ඇන්දුවේ. ඊට පස්සේ මට මුල් සති දෙක කොහොමත් එයාට එක දිගට ඩයිපර්ස් අඳන්න වුණා. මොකද ඒ මුල් සති දෙකම හොඳටම වැස්සා. හොඳටම වැස්ස, පායන් නැහැ, රෙදි වේල ගන්න විදියක් නැහැ. ඉතින් නැපිස් අඳන්න ලොකු ගැටලුවක් මතු වුණා. ඉතින් ඒ හින්දා ඩයිපර්ස් අඳන්න සිද්ධ වුණා. ඊළඟ එක තමයි මට එෆෝඩ් කරන්න පුළුවන් වුණා ෆේත් වගේ නෙමෙයි, මට ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක තිබ්බා ඩයිපර්ස් අරගන්න. ඉතින් ඒ හින්දා මම ඩයිපර්ස් අරගත්තා. ඊළඟ එක තමයි පොඩ්ඩක් මාස 2-3 වෙනකොට මෙයාට මම පාවිච්චි කරේ අඟල් 22-22 නැපි එක. හැබැයි ඒකත් අඳන්න බෑ, මෙයා ටිකක් කර්වි බබේ. ඉතින් කොහොම හරි කට්ට ගහන්න බෑ සයිස් එක මදි. ඉතින් ඔය වගේ ගැටලු නිසා මම අදටත් එයාව ෆුලි ඩයිපර්ස් තමයි තියන්නේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලන අය දන්නවා මම දවල් වරුවට එයාව ඩයිපර් ෆ්‍රී තියනවා, සමහරලාට නැපිස් අඳලා තියනවා. ඉතින් එහෙම තමයි යන්නේ. නමුත් 24/7 මම මගේ බබාට අඳන්නේ ඩයිපර්ස්. ඉතින් ඒ කියපු නිසා මුකුත් රෑෂස් ඇවිල්ලා එහෙම නැහැ. මම පාවිච්චි කරනවා නැපි රෑෂ් ක්‍රීම් එකක්.
අනිවාර්යෙන්ම ගොඩක් අය අහලා තිබා නැපි රෑෂ් ක්‍රීම් එක ගන්නම අවශ්‍යද කියලා. ප්ලීස් ඕගොල්ලෝ බවාට 24/7 ඩයිපර් එකක් අන්දනවා නම් නැපි රෑෂ් ක්‍රීම් එකක් හරි බැරියර් ක්‍රීම් එකක් හරි ඩෙෆිනිට්ලි ගන්න. වර්ග තියනවා ගොඩක් මාකට් එකේ සහ පීඩියාට්‍රිෂන්ට කිව්වම ඒගොල්ලෝ මෙඩිකල් රෑෂ් ක්‍රීම්ස් ඕගොල්ලන්ට නිර්දේශ කරයි. ග්‍රැපොලීන් සහ සුඩොක්‍රෙම් විතරයි මම පාවිච්චි කරලා තියෙන්නේ, දෙකම හොඳයි. කියූ රෑෂ් ක්‍රීම් එක මට හරි ගිය නෑ, ඒක ටික වෝටරි ගතියක් ආවා පාවිච්චි කරලා ටික කාලයක් යනකොට. ඒක මම 2019 ෆේස් තරගත් එකක්. නමුත් ග්‍රැපොලීන් එකයි සුඩොක්‍රෙම් එකයි හොඳටම ඕකේ, මට ගැටලු නැහැ. ඉතින් ඔගලන්ට ස්පෙෂල් කේස් එකක් තියෙනවා නම් පීඩියාට්‍රිෂන්ට කියලා ඔගලන්ට මොනහරි රෙකමන්ඩ් කරගන්න පුළුවන්. දැන් බබා මගේ මාස 4යි. එයාට දැන් සාමාන්‍යයෙන් දවසට ඩයිපර්ස් 4ක් හෝ 5ක් අන්දනවා මම. රෑට මම අන්දන්නේ මට තෑගි හම්බුණා 12 hour overnight ඩයිපර් එකක්, Tommy 2 sheets by Tom කියලා. ඉතින් ඒක තමයි මම අන්දන්නේ. ඒක 72 pieces තියෙනවා. ඉතින් ඒක ඉවරුණාට පස්සේ බලනවා මම වෙන මොන හරි වෙලෝන පදල්ස් එකේ overnight ඩයිපර් එක හරි ඒකෝ ඩ්‍රයිපර්ස් ලාගේ එහෙම තියනවා නම් හරි මම බලලා අනිවාර්යෙන් ඔගලම අප්ඩේට් කරන්න මම එහෙම මාරු කරොත්. පුංචි අදහසක් තියෙනවා ක්ලෝත් ඩයිපර්ස් වලට මාරු වෙන්න. මේක ඉමීඩියට්ලි මේ හිතුණා මේ ක්ලෝත් ඩයිපර් ගත්තා මම එහෙම කරන කෙනෙක් නෙමෙයි. මේක ගැන මම ගොඩක් ක්ලෝත් ඩයිපර්ස් පාවිච්චි කරන අම්මලාගෙන් අහුවා, සහ මම ඕගොල්ලෝ මම ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරනවා නම් මම ස්ටෝරීස් වගේකුත් දැම්මා. ඉතින් තාම මම රිසර්ච් කරනවා මේකේ හොඳ නරක, මේකේ හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවාද, මේවායින් බබාලාගේ ස්කින් එකට කොයි වගේද ඩැමේජ් වෙයිද. සමහරු කියලා තිබ්බා ක්ලෝත් ඩයිපර් එක ඇඳුවාම ඇවිදින වයසේ බබෙක් නම් ඉන්නේ ඒගොල්ලන්ට හරියට ඇවිදින්න ගැටලු තිබ්බා. ඉතින් ඔය වගේ කාරණාවන් නිසා ඒක ගැන මම තාම තොරතුරු හොයනවා. ඉතින් ඔයගලන්ට මම දැනුම් දෙන්නම්. දැනට කියන්නේ සාමාන්‍ය අඩුම තරමේ 24 ක්ලෝත් ඩයිපර්ස්වත් තියෙන්න ඕනේලු ෆුලි ක්ලෝත් ඩයිපර්ස් යනවා නම්. ඉතින් ක්ලෝත් ඩයිපර් එකක් මිලෙන් ටිකක් අධිකයි. නමුත් ඉතින් ලොන්ග් ටර්ම් බැලුවොත් ඩයිපර්ස් ඩිස්පෝසබල් ඩයිපර්ස් ගන්නට වඩා ලාභයි. නමුත් ඒක පාරේ වගේ මුදලක් ඒකට යට කරන්නත් පුළුවන් වෙන්න ඕනේනේ. ඉතින් ඒ ගැන ඔයගලන්ට අප්ඩේට් එකක් ඩෙෆිනිට්ලි දෙන්න. මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා නැපි රෑෂස් කොයි විදිහටද එවොයිඩ් කරගන්නේ. මේකේ දැනටමත් මම FB එකේ සහ ඉන්ස්ටාග්‍රෑම් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා, ඔයගොල්ලෝ ගිහින් බලන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් අරගෙන එන්න. එහෙනම් ඉතින් තෑන්ක්යූ වෙරි මච් මගේ වීඩියෝ එක දිගටම බැලුවට. ගොඩාක් ආදරෙන් ඔයගොල්ලම පිළිගන්නවා මගේ channel එකට. අද නම් ඉස්සෙල්ලම මේ වීඩියෝස් බැලුවේ. අනිත් වීඩියෝස් බලන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් දාන්න මම හරිම ආසාවෙන් ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් කියවන්නේ. ඉතින් එහෙනම් තව වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහිල්ලා එනවා. හැමෝටම ගොඩාක් ආදරේ, පරිස්සමින් ඉන්න.